आज वाला मैं हम ऑटो में सुबह से आते हैं वाक और ना भी मार्च माह से हाथर विंड सती वेड़ा आरंभ करने था दैनी आज एक गुड़ा का एक बैमिनी मार्डुई का भी मानिता ने काल गुना का पे है तुए वेन्ने थी अभी ये सती वेड़ा आवश्यक कराती ගිය සති වැඩ අවසන් කරද්දී ඔයාලත් එක්ක කතා කරමින් හිටියේ අපේ අවසාන පාඩම පළමු වාරයට අදාළ ඒ කිව්වේ දිශා පාඩම. අපි ඊට කලින් අවසන් කරා කෝණ පාඩම කෝණ ආකාර පිළිබඳව කතා කළා. ඔන්න ගිය සතිය අපි ආරම්භ කරා දිශා කොටස. ඊයේ ප්‍රධාන දිශා හතරක් ඊට අමතරව අනු දිශා හතරක් ඔක්කොම අට දිශා. එහෙම නැත්නම් දිශා අටක් පිළිබඳව ගිය සතිය තුල කතා කරා චූටි පාඩම. ගොඩක් කඩියට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් පාඩමක් ඒක. ඒ යටතේ තව චූටි කොටසක් අද දවසේ ඉගෙන ගන්න තියෙනවා මොකක්ද තිරස් මොකක්ද සිරස් බව කියන්නේ කියලා. තිරස හා සිරස පිළිබඳව කතා කරන්න කියනවා. අර ටීවී කියන සිරස ගැන නෙවෙයි තිරස සහ සිරස කියලා කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක ගැන බලන්න තියෙන ඔන්න අවසාන වශයෙන් මේ පාඩම. එතනින් පස්සේ මේ පාඩම අවසන් පළමු වාරයට අදාළව ඔයාලට තියෙන පාඩම්කට ඔන්න ඉවර වෙනවා. එතනින් පස්සේ බලාපොරොත්තු වෙන්නේ අපි මාර්තු මාසයට දුන්න ඇගේම් ටික අවසන් කරගන්න. ඒත් එක්කම අප්‍රේල් මාසයේ ගොඩක් විට පළවෙනි සතිය හෝ ගොඩක් විට පළවෙනි සතිය වෙද්දී ඔයාලට පළවෙනි වාර විභාගයක් තියෙනවා. ඒක කරන විදිය මම ඉදිරියේදී පැහැදිලි කරන්න. හරිද? අපි ඊට කලින් ඇගේම් ටික අවසන් කරගමු. ඊට පස්සේ අපි පළවෙනි ටර්ම් එක අදාළ පළවෙනි එක්සෑම් එක තියන් මම බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් පළවෙනි සතිය ගොඩක් විට කොහොමද කරන්නේ කියන එක මම ඉදිරියේදී පැහැදිලි කරා. හරි, එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු අපි ගිය සතියේ කතා කරා මාර්තු මාසයේ ඔයාලට දුන්න ඇගේම් මාලා සෙට් එකේ ඇගේම් පොරේක්ෂණ සෙට් එකේ පළවෙනි එක අද දවසේ ඉස්සෙල්ලාම දෙවෙනි එකේම බලමු. එතනින් පස්සේ මම ටියුට් එකේ වැඩක් දුන්න කෝණ සම දිශා සම්බන්ධයෙන් එක පිටුවක්ද කොහෙද, ඊට අමතරව අච්චු පොතේත් මම දුන්න ගණන් දෙකක්ද කොහෙද, ඒ ටික අවසන් කරලා තිරස කියන්නේ මොකක්ද සිරස කියන්නේ මොකක්ද ඔය ටික අපි ඉගෙනගමු. ඒ ටික ඉගෙනගෙන ඉවර වෙලා ඒ පාඩම අවසන් කරමු. අද දවසේ ප්ලෑන් එක මගේ ඔන්න ඔය ටික ඉවර කරලා දාන්නේ. ඒතර ඔබලගේ ෆස්ට් ටර්ම් වැඩ අදින් අවසන් වෙනවා. හරි, මම හිතනවා අපේ ළමයි ටික වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා. අම්මා තාත්තා අක්කා අයියාව සම්බන්ධ කරගන්න නැතු. එහෙම වෙලා ඇති කියලා නැතුටි මම හිතනවා. තිසරණි මම හිතනවා මේ වැඩ ටික ඒ ආකාරයෙන් වෙලා ඇති කියලා. හරි, ගෙදර ඉන්න කට්ටිය උදව් කරගන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන් දන්න විදිහට වැඩේ කරලා ඉවර කරන්න නැතු කියලා. එහෙමනේ එසදු මම හිතනවා එහෙම වෙන්නේ නැති කියලා. මෙතුනි ආපු නැති වැඩ දැන් සම්පූර්ණ කරලා ඇති කියලා මම හිතනවා. පන්ති තියෙන දවස පිළිබඳව මෙතුනි අවධානයෙන් ඉන්නත් ඕන. අම්මවත් තාත්තවත් සම්බන්ධ කරගන්න නැතුව තමන් දැනගෙන ඉන්න ඕනේ අද දවසේ මට මේ පන්තියේ තියෙනවා. එහෙමනම් මම මේ වැඩ ටිකට සූදානම් වෙලා තියෙන්න ඕන කියලා. සිතාර මං හිතන වැඩ ටික කරලා ඇති කියලා. සිතුම්ලි මං හිතන වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා. තාත්තව හවුල් කරගන්න නැතුව අපේ ළමයි තනිව කරගන්න ඇති කියලා මං හිතනවා. හරි, ඔන්න එහෙමනම් මම මුලින්ම යන්නම් ඇගේ මංක දෙකට. ටක් ගලනමු ඇගේ මංක දෙක බලන්න. හොඳයි. දෙනිති මම හිතන වැඩ ටික සම්පූර්ණ ඇති කියලා. චේනාය වැඩ ටික සම්පූර්ණ ඇති කියලා. හොඳයි. අපි ගිය සතිය තුල කතා කරා පළවෙනි එකේම අද දවස තුල අපිට බලන්න තියෙනවා අපේ දෙවෙනි එකේම. හරි. අපි දැනට කතා කරලා තියෙන පාඩම් සියල්ලෙන් මේ කාරණා ටික ඔයගලන්ට ඇවිල්ලා ඇති. ප්‍රශ්න ටික පළවෙනි එක පාද සංඛ්‍යා රේඛාව කියලා පාඩමක් කතා කරා මතකනේ.
ඒ රේඛා සංඛ්‍ය රේඛා කියන පාඩමේ තමයි මේ පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මේ කියන රේඛාව මත 2 5 එතෙක්ම ඍණ 3 ලකුණු කරන්නයි කියනවා. මෙන්න මේ රේඛාවේ චූටි වැරද්දක් තිබ්බා. අපේ ළමයි ඒක දැක්කද දන්නේ නැහැ. මං හිතන්නේ කවුරුත් දැකලා නැද්ද කොහෙද. මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් කරගන්නකෝ අපේ ළමයි. මෙතන 1 ඊට පස්සේ 2 ඊට පස්සේ 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 5 අපේ ළමයි මේ වැරද්ද දැක්කද? කවුරුත් දැකලා නැහැ වගේ. තිසරණි එහෙම වැරද්දක් දැක්කේ නැද්ද? පොඩි අවුලක් තිබ්බයි කියලා සංඛ්‍යා රේඛාවේ ඒ අඩුපාඩු ඉස්සෙල්ලාම හරි ගස්ස ගන්නකෝ. ඔව් ඒක දැකලා තියෙනවා. මෙතුකි මං හිතන්නේ වැරද්ද දැකලා නැද්ද කොහෙද? සංඛ්‍යා රේඛාවේ 1 2 3 අනුපිළිවෙලේ වැරද්දක් තිබ්බ නේද කියලා. දෙමිති ඒකේ වැරද්දක් තිබ්බයි කියලා මං හිතනවා. නෙතුෂි දැකලා නැද්ද කොහෙද වැරද්ද? මෙතුනි ඒ වැරද්ද දැකලා නැද්ද කොහෙද? හරි එනවා අපිට ඕන මුලින්ම මාක් කරන්න කියනවා 2. එතකොට 2 තියෙන තැන චුටි වෙනසක් තියෙනව නේද? අන්න ඒක පොඩ්ඩක් හරි ගස්ස ගන්නකෝ. එහෙනම් 2 එන්න ඕනේ මෙතන. ඕන 2. ඔකලගේ ලකුණු කරපු තැන චුටි වෙනසක් වෙනවා එතකොට. එහෙම නේද බලන්නකෝ. 5. 5 එන්න ඕනේ මෙතන. ඍණ 3 ඒක යන්න ඕනේ මෙතන. හොඳයි කවුරු හරි කෙනෙක් දැක්කනම් ඒ වැරද්ද වැරදි නිවැරදි කරලා හැදුවා නම් ගොඩක් හොඳයි. එතන චුට්ටක් හරි ගස්ස ගන්න. සංඛ්‍යා රේඛාවේ පොඩි printing mistake එකක් තියෙනවා. බිඳුව 1 2 3 4 5 කියන එකයි වැටිලා නැද්ද? එතන තමයි අඩුපාඩුව තියෙන්නේ. ඔන්න ඒ කතාව හරි. ඊළඟට අපේ ස්ථානීයගේ පාඩමෙන් තමයි ඔන්න අපේ දෙවැනි ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. සංඛ්‍යා අකුරෙන් ලියන්න ඔන්න කියනවා. සංඛ්‍යා අකුරෙන් ලියන්නයි කියලා ඔන්න කියනවා. පළවෙනි එක කලාප ගැන පොඩ්ඩක් හිතමු. කලාප කීයක් තියෙනවද කියලා හිතමු. අන්තිමටම තියෙන ඉලක්කම් තුන ඒකක, ඊළඟට දහස්, ඊළඟට තියෙන කලාපේ තමයි මොකක්ද? මිලියන. ඒතර මිලියන් කලාපේ පහක් ඉන්නවා. එහෙමනම් 1 මිලියන්. එහෙම නැත්නම් 5 කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳම විදිය 1 මිලියන. මිලියන් කලාපේ පහක් තියෙන 1 මිලියන 251. ඒක දෙන්නේ දහස් කලාපේ. එහෙනම් 251 දහස්. ඒක ඉන්නේ දහස් කලාපේ තුල. අවසාන කලාපේ 235. එනං ආපහු කියවුවොත් 1,251,235. මම හිතනවා හරි ඇති කියලා. මොකද අපි කට්ටිය මොකද අපි හරි නේද ඒක? හරි අ르බුදයක් නැත. අනික රෝමක 2 කලාප 4කට ඔන්න යනවා. ඒකක තියෙනවා දහස් කලාපය, ඊළඟට මිලියන් කලාපය, ඊළඟට ඔන්න බිලියන් කලාපය. එහෙනම් බිලියන් කලාපය තුල තියෙනවා 43ක්. එහෙමනම් කොහොමද අපි ඕක කියවන්නේ? 43 බිලියන 43 බිලියන බිලියන බයන්න 43 බිලියන 125 මිලියන 125 මිලියන 125 දහස් 125 දහස්
දහතුන බලන්න කොහොම තත්ද කියලා $43 billion $43 billion හරි ඊළඟට ගැටළු අංක 3 අපිට තල රූප හඳුනා ගන්න තියෙන්නේ මේ රූප වලින් වෘත හඳුනා ගන්න දේ හරි ඉදිරියට යන්නම් ප්‍රශ්න අංක 3 හරි තව දෙයක් මට කියන්න බැරි වුණා ලකුණු දා ගන්න ඕනේ මම දකුණු පසින් දාලා තියෙනවා ලකුණු පළවෙනි එක ඕගොල්ලෝ 3ම හරිනම් ලකුණු 5ක් තිබ්බා මෙතන ලකුණු 5යි අර සංඛ්‍යා රේඛාවේ මිස්ටේක් එක හදන්න නැතුව හදලා තිබ්බත් කමක් නැහැ ලකුණු දෙන්න එක මගේ වැරද්දක් නේ දෙවෙනි එකේදී එක හරිනම් පළවෙනි එක හරිනම් ලකුණු 5යි දෙවෙනි එක හරිනම් තව ලකුණු 5යි ඒ විදිහට 5 හම්බ වෙන ලකුණු දාගෙන යන්න හොඳයි ඉන් පස්සේ ඔන්න ඉතින් මම කියන අදාළ ප්‍රශ්න අංක 3 ලකුණු දාගෙනම යමු ප්‍රශ්න අංක 3 පහත තල රූප අතරින් වෘත්තාකාර තල රූප යටේ ඉරක් හඳුන්වන්න පළවෙනි එක පුළුවන්ද ඉතින් ඒක වෘත්තයක් නෙවෙයිනේ යන්නේ හරියට පුළුවන් කියන්නේ ඒක මොකක්ද කියලා ඔව් තිසරණි කල්පනා කරනවා එහෙම රූපයක් අපි මීට කලින් දැකලා නැහැ නේ කියලා මොකද දන්නේ ඒක වෘත්තයක්ද නේතුකි ඒක වෘත්තයක්ද නැහැ නේතුනි දන්නවා හොඳයි වෙරි ගුඩ් මොකක් කියලාද අපි ඔබට කියන්නේ ඔබට කියනවා පාද තුනක් රේඛා ඛණ්ඩ තුනක් තියෙන හින්දා ත්‍රිකෝණය කියලා. එහෙම නේද? ඕකට අපි කියන්නේ ත්‍රිකෝණය කියලා. එතකොට දෙක ඒකනම් අවුලක් නැත ගන්න පුළුවන්. එයා වෘත්තයක් තමයි. තුන්වෙනි එක ඒක ගන්න බැරිද? ඒක බෑ. ඒක ගොඩක් විට අපිට ගණන්න්නේ පාද හතරම දිගින් සමාන නිසා කියන්න පුළුවන් සමචතුරස්‍රයක් කියලා. හරි ඒක මොකුත් අහලා නැහැ ඉතින්. අහන්නේ වෘත්තයක් තෝරන්න කියලා විතරයිනේ. ඕන තවත් ලකුණු පහක් මං හිතනවා කාටවත් මේක නම් ලකුණු පහ ගන්න එක මහ දෙයක් නෙවෙයි කියලා. ඊළඟට ආපහු ස්ථානීය අගේ පාඩමෙන් නැවත අනිත් පැත්තට තියනවා. දැන් ඒගොල්ලෝ අපිට වචනෙන් කියනවා අපි ඒක ඉලක්කමින් ලියන්නයි හදන්නේ. ඕන දැන් අනිත් පැත්තට කියන්නයි හදන්නේ. 3 බිලියන බිලියන මෙන්න මේක කියවද්දිම ඔළුවට යා යුතු දෙයක් තියෙනවා අපේ ළමයි. කලාප කීයක් තියෙන්න ඕනේ කියන එකද ඔකේ අදහස? කලාප කීයක් තියෙන්න ඕනේ කියන එකද ඔකේ අදහස? බිලියන් වලින් පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ඔක්කොම කලාප 4ක් තියෙන්න ඕන. කලාප 4ක් තියෙන්න ඕන. එහෙනම් අපි දන්නවා මෙහෙම කතාවක්. එක කලාපයක් ඇතුලේ ඉලක්කම් උපරිමව කීයක් තියෙන්න ඕනේද? අපිට ඕන ගණන් දාන්න බෑනේ අනේ කලාපයක් ඇතුලේ. කලාපයක් ඇතුලේ මං කීයක් තියෙනවා කියලාද කිව්වේ ඔයාලට? ඉලක්කම් 3ක් තියෙනවා. අනිවාර්යෙන් ඉලක්කම් 3ක් තියෙනවා. අන්නේ ඒ විදියට ඉතින් ඔක පුරවගෙන යමුකෝ 3 බිලියන. එහෙනම් බිලියන් කලාප ඉන්න ඕනේ කීයද 3. ඉතින් මම ඔයාලට කිව්වා ලේසි විදියක් ඕක අපි ලියමු කොහොමද? 3 බිලියනනේ. එහෙනම් බිංදුවයි බිංදුවයි 3. මං කැමති හැමෝම එහෙම දාලා තියෙනවනම්. ඉස්සරහා බිංදු දෙක නැති වුණාට කමක් නැහැ. නමුත් මම ඔයගලන්ට කියන්නේ ටිකක් වයසට යනකම් ඒක දාමු. මම මේ වයසට යනවායි කියලා කිව්වේ අවුරුදු 50 60 වෙනකම් කියන එක නෙවෙයි. ගණන් වලින් වයසට යනකම්.
ගණන් වලින් වයසට යනවා කියලා කිව්වේ අනේ වැඩිපුර ගණන් හදන්න හදන්න ඔයාලට තේරෙවි මං ඇයි ඕක කොහොම කියන්නේ ඇයි ඒක මං අනිවාර්යෙන් දාන්නයි කියලා කියන්නේ කියලා අන්නේ වයසට යනකම් චුට්ටක් අපි ඕක කරමු නෙතුකි ප්‍රශ්නයක් නැහැනේ ඒක දැම්මයි කියලා අත කැඩෙන්නේ එහෙම මුකුත් වෙන්නේ නැහැනේ බිඳු දෙකක් නේ දාන්න කිව්වේ ඒ නිසා ඕක අපි දාමු හරිද ඊළඟට දෙමිලියන දෙමිලියන ඒ කියන්නේ මිලියන් කලාපේ කීයද මේ ඉන්න ඕනේ දෙක කියන එක තමයි කෙටියෙන් දෙ මිලියන කියලා කියන්නේ එහෙනම් මිලියන් කලාපේ තුල දෙකයි එහෙනම් අනිවාර්යෙන් ඉලක්කම් තුනක් තියෙන්න ඕනේ කිව්වා එහෙනම් කොහොමද ලියන්නේ බිඳුවයි බිඳුවයි දෙක අනිවාර්යෙන් එහෙම ලියන්න ඕනේමයි හරිද හොඳයි එහෙනම් හරි චනාය අපිට පුළුවන් මුල කොටස ආපෞසරයක් මගේ රෙකෝඩින් එකේ දිවට බලන්න අඩුපාඩුවක් වුණා නම් හරිද චනාය අපි දැන් මෙතන ඉඳලා ඉස්සරහට යමු ඊළඟට 1000 එහෙනම් 1000 කලාපය තුල කීයද තියෙන්නේ 1 කියන එක එහෙනම් 1000 එහෙනම් 1000 කලාපය තුල 1 එහෙනම් 0යි 0යි 1 1000 ඔන්න දැන් බලන්නකෝ කිව්වා 3 මිලියන් 3 මිලියන් sorry 3 බිලියන් තුන් බිලියන එහෙමනම් 0යි 0යි 3 මිලියන් කලාපේ දෙකයි දෙමිලියන එහෙනම් 0යි 0යි 2 1000 එහෙනම් 1000 කලාපේ එකයි තියෙන්නේ එහෙනම් 0යි 0යි 1 අන්තිම එක ඒකක කලාපේ 59 ඒක කොහොමද ඉතින් මම අංක 3ක් දාන්න ඕනේ කියලා කිව්වනේ මුල ඉඳලම එහෙනම් නිකන් 59 දාලා හරියන්නේ නැහැ එහෙනම් 0යි 59 බලන්න කොයිද හරියද කියලා ඔන්න පළවෙනි එක. ඔව් මම හිතනවා හරියට කියලා. නැතුෂි වැඩි හරියට කියලා මම හිතනවා. යුනාල් මොකදද යුනාල්? හොඳයි සනදි හොඳයි වැඩි හරි. ලකුණු පැත්තකින් පොඩියට දාගෙන යන්න. ලකුණු පහක් ඔන්න එතනට තියෙනවා. දෙවෙනි කතාව නෙතුනි වැඩේ හරිද හරි ඊළඟ කාරණේ ඔන්න ඉතින් පටන් ගන්නෙ නව මිලියන මෙතන කියවෙනකොටම තේරුම් ගන්න කලාප කීයක් තියෙන්න ඕනිද කියන එක නව මිලියන එන පටන් ගන්නෙ මිලියන් කලාපේ ඉස්සෙල්ල එක බිලියන් කලාපේ ඒතර කලාප කීයක් තියෙන්න ඕනද හතරක් තියෙන්න ඕනේ දැන් පටන් ගන්නෙ මිලියනනේ එහෙනම් තේරුම් ගන්න ඕනේ හරි අපි ලියන්න හදන සංඛ්‍යාව ඇතුලේ දැන් තියෙන්නේ කලාප 3යි. ඒ ඉතින් මිලියන් වලින් නේ පටන් ගන්න තියෙන්නේ. බිලියන ගැන කියලා නැහනේ. එහෙනම් බිලියන් කලාප ගැන කරදර වෙන්න එපා. මිලියන වලින් ඉඳලා තමයි යන්න ඕනේ පල්ලිය. එහෙනම් මිලියන් කලාපය තුල නව මිලියන්. නව මිලියන්. එහෙනම් මිලියන් කලාපය තුල කීයද තියෙන්නේ 9ය. එහෙනම් කොහොමද ලියන්න කිව්වේ? බිඳුවයි 0යි 9යි. මේ ඉස්සරහටම තියෙන බිंदु දෙක නොලිව්වට කමක් නැහැ. හැබැයි මම ඔයාලට කිව්වේ ලියන්නමයි කියලා. ඉස්කෝලේ ටීචර් කියාවි ඉතින් ඉස්සරහට බිंदु දෙක ඕනේ නැහැ. එහෙම දාන්න ඕනේ නැහැ කියලා. ඒ ටීචර් කියන එක වැරදි නෑ. ටීචර් කියන එක හරි. හැබැයි මම ඔයාලට කියන්නේ ඉස්සරහට මේ බිंदु දෙක දාමු කියලා. ඒක කරමු කියලා. එහෙනම් 9 මිලියන. එහෙනම් බිंदुයි බිंदुයි 9. ඊළඟට යමු අපේ අනිත් කලාපේ 1000 කලාපේ එතන කියෙදෙන්නේ. 13000. 13000. එහෙනම් 1000 කලාපය තුල 1000 කලාපය තුල 13යි. එහෙනම් කොහොමද දාන්නේ? බිඳුවයි 13. 13000. ඔන්න 1000 කලාපෙත් මම පෙරෙව්වා. අන්තිම එක 105. 105 15 නෙවෙයි 105. දැන් බිඳු දාන්න ඕනේ නැහැ නේ යන්නේ. ඉලක්කම් තුනක් තියෙනවානේ. ඔන්න ඔච්චරයි කරන්න දෙන්නේ. හරිද? තිසරණි මොකෝ තාත් වැඩේ විනාශ කරගෙනද? හරි හොඳයි අවුලක් නැත චනාය හොඳයි දෙනිති ඒක අරු දුයන් නැතු ඇති සිතුම්ලි හරිද වැඩි එසඳු බලන්න සහේලි මොකදක්ද ඔතනට වෙනකන් හරිද සිතාර අපි සිතාරට මොකෝ වෙලා තියෙන්නේ ඉන්නවද Thank you.
प्रश्न हतर अभी यहाँ खाले फाड़म पास खाले संबंध कारण अर्बुद तीन विशेगा वेरदीन रथपैन दी कटी रथपैन इतना बुलवा वेरद तीन वेरद दाल रथपैन वेरद मट मितर ये दीवाल पुर्दी अब कटी इसमना पश्चिम कारण खाले संबंध के परीवर्तन तीन अभी दंडकात्र संबंधता पिली बंधु मिनी तपर पिली बंधु पै मिनी पिली बंधु दिन पै पिली बंधु अभी दम पुंडा दंड परीवर्तने तमाई उन्न दंग मिनी पहा हरवन तपर वल मिनी पहा लमाई हरवन तपर वल इतिंग अभी दंड एक मिनी वाक्या तपर हेटाक्य एना मिनी पहाक्या हेटे गोड़वल पहाक्य ඉතින් අපි බලමුකෝ හැටේ ගොඩවල් පහක් කොච්චරක් ඒවිද ගුණ කරන්න ඉතින් ඔයාල දැනගන්න ඕනේ මම දන්නේ නැහැ ඒව දැන් එහෙනම් තප්පර කොච්චරක්ද තප්පර 300යි හරි නේද ඔව් ඒක නම් ගොඩක් කට්ටිය හරි වගේ පැය භාගයක් මිනිත්තු කොච්චරක්ද කියලා ඉතින් අපි දන්නවා පැයක් කියන්නේ මිනිත්තු 60ක් කියලා එහෙමනේ පැයක් කියන්නේ මිනිත්තු 60ක් කියන එක ඒතකොට පැය භාගයක් කියන්නේ एक हेटे बागे आचिल सीयला उदर अभीचर अभी दिन पै विसी हतरा दवस पै विसी हतरा योट दिन देखा हरी दिन देखा पैकोचर विसी हतर एव देखा ये दिन उत्पुलवा हदली सटाई दिन देखा බලන්නකො මොකද තාත්ති කියලා එක හරියක් සඳහා ඔයාලට ලකුණු පහක් තියෙනවා එක හරියකට ලකුණු පහ බැගින් තියෙනවා යුනල් මං හිතනවා හරි වැරදි දා ගන්නවා කියලා हरिदेवी अभी कथा करमी अभी देवनी अगईम मजी सती होंगे ताम पलवी प्रश्न पूर्ण संख्या मत गणित कर्म फाड़मेंगतरी अड़गिरी गुणगिरी बेदी अभी ये सदी मे वगे मैं पहां बलानी हतपाई दुलाई अरे त्रिकाय दहाई इकाकि हतई अरे त्रिकाय अटाई पहाई देखाई हतई एना उन्न फलवी बलन हरिदेला एक हरिया सदा लखनु हतरा खांबू एना लखनु हतरा खांबू एना अड़किरी उन्न अड़किरी देखेंगे अटा बे अलग इलगा दुलाहेंगे अटा कड़को हाथ रही
දැන් මේක දෙන 9යි 9 9ක් ගියොත් 0යි මොකද මේ පැත්ත එක දිහින් මේ පැත්ත දෙකට දාලා ඒකෙන් එකක් මෙතනට දාලා ඒකෙන් එකක් මෙතනට දුන්නාම මෙතන 9යි මෙතනත් 9යි 9න් 7ක් ගියොත් 2යි මෙතන දැන් 7යි තියෙන්නේ 7ේ 3ක් අඩු කරොත් කීයද 4යි 4204යි 4204 ඒකටත් ලකුණු 4ක් තියෙනවා හරිනම් ඔන්න බලමුකු ಗುಣ කිරීමේ වැඩි උලිම නවර චක්‍රේ නවර 545යි 4ක් ඉතිරි නවර 463යි 63යි 4යි 67යි 6ක් ඉතිරි නවර 2 18යි 6යි 24යි 4ප්පා 20යි 20ෙන් බිඳුව දාන්නේ මෙතනට 2ක් ඉතිරි මෙතනට ඕන නම් බිඳුවක් මදිපාඩු වල දාන්න පුළුවන් 4 වරක් 7 28යි 28යි අර ඉතුරු දෙකයි 30යි 3ක් ඉතිරි 4 වරක් 2 8යි 3යි 11යි එහෙනම් එකතු වුණොත් 5යි 7යි 4යි 3යි 1 13475යි ඒක හරි ගියපු කෙනෙක් ඉන්නවද හොඳයි දෙවමි හොඳයි දෙනති තිසරණි මොකදත් හරිද හොඳයි තනිව කරන්න ඇති කියලා මම හිතනවා උදව්කාරයෝ කවුරුත් නැතුව ඇති කියලා හිතනවා හොඳයි එතනටත් ලකුණු 4ක් වන්න හරිනම් තියෙනවා එතන හරිනම් එතනටත් ලකුණු 4ක් තියෙනවා හොඳයි ඊළඟට අපි ඊළඟ ගණිත කර්මය ඔන්න බෙදීමට යන්න හදන්නේ අපි යන්න හදන්නේ බෙදීම 8ට 9 ගොඩවල් නැහැ 87ටම 9 ගොඩවල් බලමු 87ට 9වරක් 9 ගන්න පුළුවන් 81යි ඉතිරි වුණා 6ක් 7 කඩාගෙන වැටුණා 67ට 9වරක් 7 63යි ඉතිරි වුණා 4ක් පහ ගත්ත පල්ලෙහාට 45ට 9වරක් 5 45යි වෙන අදාළ පිළිතුර 975 බලන්නකෝ හරිද කියලා තවත් ලකුණු 4ක් ඔන්න දැන් ඊළඟ කතන්දරේ 17 වන චක්‍රයෙන් බෙදන්න දෙන්න 17 වන චක්‍රයෙන් බෙදන්න දෙන්න 3ට 17 ගොඩවල් නැත. එහෙනම් 39ට බලමු. 39ට දෙවුම් එහෙමනම් 17 ගොඩවල් කීයක් තියෙනවා ඇද්ද? ඔව් මොකද හිතන්නේ? 39ට 17 ගොඩවල් අපිට පුළුවන් බබාලගේ ක්‍රමයට එකතු කරමින් ගියලා බලන්න. ඔව් ගොඩවල් කීයක් තියෙන්න ඕනේද? දෙකයිනේ. ඊට වඩා ගත්තොත් මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. 39ට වඩා වැඩි වෙනවනේ. එහෙනම් ගොඩවල් දෙක. මේ දෙක දාන්න ඕනේ 9ට උඩින්. එනම් 17ව 2ක් 34යි ඉතිරි වුණා 5. 7 කඩාගෙන වැඩුණා පල්ලෙහා. 54 17 කොටවල් අපි තව 17 කොටක් දාලා බලමු කීයක් වේවිද කියලා. එතකොට එනවා 51. තව 17ක් දැම්මොත් එම අනිවාර්යෙන් 54 වඩා වැඩි වෙනවනේ. එහෙනම් අනේ ඉතින් කොටවල් 3 තමයි. ඉතුරු වෙනවා 6ක්. දැන් 8 කඩාගෙන වැඩෙනවා පල්ලෙහා. 68ට බලන්න ඕනේ. මම තව 17 කොටක් දාලා බලමු. අන්න එනවා 68. එහෙනම් 17 කොටවල් 1යි 2යි 3යි 4යි. කොටවල් 4ක් තියෙනවා. එහෙනම් 17ව 4කින් තමයි 68ක් එන්නේ. එහෙනම් උත්තරේ 234යි. ඒක හරිනම් ඔන්න තවත් ලකුණු 4ක් තියෙනවා. එතන ලකුණු 20ම ගත්ත කවුරු හරි ඉන්නවා. ලකුණු 20ම ගත්ත. ඔව් එහෙම කට්ටි ඉන්නවා. සතුටුදායකයි. ලකුණු 20ම තියෙන කට්ටි ඉන්නවා. මෙතුෂි හොඳයි. දෙවමි යුනාල් මොකක් කරේ විනාශයක් කරගෙන වගේ මට පේන විදිය. ඔව් මිනිහල් ගිනාවේ මට හිතෙන්නේ එහෙම දෙයක් කියලා වගේ. තිසරණිය ඔක්කොම ඩිල හරියට කියලා ඇති කියලා මම හිතනවා. නෑ එකක් වැරදිලා වගේ මට හිතෙන්නේ. ඔව් ඒ හිනාවෙන් කියන්නේ ඒක තමයි. හරි.
හරි කමක් නැහැ ඒ කියන්නේ තනි වෙන්න කියලා තියෙනවා අම්මා තාත්තා දෝකල නැහැ ඒ කියන්නේ හොඳයි වැරදුනට කමක් නැහැ මං අර හවදාම කියන දේ වැරදුනත් ලස්සන්ට වරද්ද ගන්න ඕනේ හරිද වැඩි පිළිවෙලට වරද්ද ගන්න ඕනේ වැරද්ද මොකද්ද කියන එක පැහැදිලි වෙන්න ඕනේ ඒක නේතුකි හරි අවුලක් නැහැ හොඳයි දෙවුනි හොඳයි චේනාය හරිද වැඩි සිතුම්ලි මොකටද නේතුනි මොකටද ඔමෙත් මොකටද වැඩි ටික හරිද එසඳු හරි සිතුම්ලි බෙදීමක් වරද්දලා තියෙනවා මරේ වෙන්නේ ඒකයි අඩුපාඩු වෙලා ඇත්තේ හරි යන්නම් ඊළඟ කාරණේට අඩුපාඩු හදා ගන්න වෙලාව ඇති මම හිතන්නේ ඊළඟට එහෙමනම් අපි නම් බලන්න අපේ ඊමක කාරණේ හත් වෙනි කාරණේ ඔන කාලය ආශ්‍රිත එකතු කිරීමක් සහ අඩු කිරීමක් ඔන තියෙනවා මිනිත්තු පැය අතර තියෙන පළවෙනි සම්බන්ධය බලමු මුලින්ම මිනිත්තු 28යි මිනිත්තු 35යි අපි පැත්තක එකතු කරමු 28ට 35ක් එකතු කරොත් අපි කට්ටිය අපිට එනවලු 63ක් නමුත් අපි දන්නවා මිනිත්තු තීරුව තුල 63ක් වෙනකන් තියන්න බෑ අපිට එතනින් හදන්න පුළුවන් මිනිත්තු 60 ගොඩක් මොකද එහා පැත්තේ පෑයනේ තියෙන්නේ එහෙනම් 63කින් අපිට 60 ගොඩක් ගහන්න පුළුවන් එතකොට ඉතිරි වෙන්නේ අපිට 3යි එහෙමනේ එහෙනම් ඉතිරි වෙන්නේ මිනිත්තු තීරුවේ 3යි ඉතින් අපි මිනිත්තු 60 ගොඩක් එහා පැත්තට යවනවා කියන්නේ 60 ගොඩක් එහා පැත්තට යවනවා කියන්නේ ඇත්තට මේකින් අනේ පෑය නම් 1යි ඇත්තට මේකින් පෑය නම් 1යිනේ හරිද එහෙනම් ඉතිරි වෙන්නේ පෑය නම් 1යි ඒ 1 තමයි දැන් මෙතනට ගියේ නම් 7යි 1යි 8යි අරපාත්තෙන් ආපු 1යි 9 එහෙනම් පෑය 9යි මිනිත්තු 3යි 1.3 3 1 3 විතරක් දැම්මත් කමක් නැහැ මං කැමතියි ඔයාලා මෙන්න මේ කතන්දරේ මෙතන පැහැදිලිව දක්වලා තියෙනවා නම් මොකද ඒක වැදගත් ඒක දක්වලා තියෙනවා නම් මම ගොඩක් කැමතියි ඔයගොල්ලෝ මෙන්න මේ කරපු දේ ඔයගොල්ලෝ මෙන්න මේ වැඩේ කරලා තියෙනවා නම් ගොඩක් වටිනවා මෙන්න මේ පැත්තක එකතු කිරීම සහ අඩු කිරීම කරලා තියෙනවා නම් ඊළඟ කාරණේ ඔන්න අඩු කිරීම ඔන්න අඩු කිරීම 17න් අපිට 20ක් අනේ අඩු කරන්න බැහැනේ අපි අල්ලපු පැත්තෙන් ඉල්ලගෙන එන්න ඕන ඔව් දෙවුනි හොඳයි එහෙනම් අල්ලපු ගෙදරින් ඉල්ලන් එනවා කියලා කියන්නේ දින ගෙදරින් එතකොට දින ගෙදර ඉඳලා පැය ගෙදරට එනවා කියන්නේ දින එකක් උස්සන් එනවා කියන්නේ පැය කොච්චරක්ද 24ක් දින එකක් උස්සගෙන එනවා කියන්නේ පැය ගෙදරට ඇත්තට මේකේ අදහස පැය 24ක් නේ උස්සන් ඇවිල්ලා තියෙන්නේ ඒ 24 මොකද කරන්නේ මේ 17ත් එක්ක සම්බන්ධ කරනවා. يعني එකතු කරනවා. අර 17ට 24 එකතු කරනවා. එතකොට එනවානේ අපිට 41ක්. ඒකෙන් බැරිද 20ක් අඩු කරන්න? පුළුවන්. එහෙනම් දැන් ඉතින් ඕකෙන් අඩු කරමු 20ක්. එහෙනම් ඕකෙන් 20ක් අඩු කරොත් ඒවි අපිට කොච්චරක්ද එහෙමනම්? ඕකෙන් 20ක් අඩු කරොත් ඒවි කීයක්ද? ඔන්න 21ක් කියලා. හරිද බලන්නකෝ. ඔන්න පැය ගොඩේ එකතු වෙනවා ඉතුරු වෙනවා අපිට 21ක්. එතකොට දැන් අපි අල්ලපු ගෙදරින් එකක් ඉල්ල ගත්තනේ. ඒ කියන්නේ දැන් දින ගෙදරින් පැය ගෙදරට එකක් දුන්නනේ. එතකොට දැන් අනේ දින ගෙදර පහම නැහැ. දැන් කොච්චරද තියෙන්නේ? අපිට තියෙන්නේ 4යි. 4න් එකක් අඩු කරොත් කීයද? අන්න ඒවි 3ක් කියලා. උත්තරේ එහෙමනම් දින 3යි බලන්න හරිද කියලා දින 3යි. ඒත් එක්කම පැය 21යි. හරිනම් අපේ වැඩේ එක හරියකට ලකුණු පහක් හම්බ වෙනවා එක හරියකට ලකුණු පහ බැගින් හම්බ වෙනවා මොකටත් අවුල කරගෙනද අපේ කට්ටිය හරි තිසරණි මම හිතනවා ඒක නම් හරියති කියලා එහෙමද ඔව් හොඳයි සිතුම්ලි
හොඳයි. හරි. ඔන්න දැන් ඊළඟ කාරණය. සංඛ්‍යා රේඛාව පාඩමේදී අපි ඉගෙනගත්ත කාක්කගේ හොටේ ප්‍රශ්න. හරි. අඩු වැඩි කොහොමද වෙන් කරගන්නේ කියන එක. කවුද ලොකු කවුද පොඩි කියලා වෙන් කරගන්නේ. හරිද? අර්බුදයක් මොකක්ද තියෙන්නේ? නෑ නේද? හරි. චනාය හොඳයි. සිතාර යුනාල් මොකදත් හොඳයි. යුනාල් කැරකි කැරකි ඉන්න මම හිතන්නේ වැඩේ හරියට කියලා. එහෙමද? ඔව්. එතකොට හොඳයි. හොඳයි. ඔන්න යනවා එහෙනම් අපේ ඊළඟ කාරණේ. දැන් මම කිව්වා දැන් අපේ ළමයි ඊළඟට කියාවිත් දන්නේ මේකට දිගටම කාකගේ හොට කියලා. මම කිව්වට කාකගේ හොට කියලා ඇත්තටම මොකද්ද මේකට කිව්වේ? මතකද? ඊළඟට අපේ ළමයි දෙක කියාවි කාකගේ හොට කියලා මේක. මේකට මොකක් කියලාද මම කිව්වේ? ඔකට අපි කියන්නේ සමාන ලකුණ කියලාද? නෑනේ. සමාන ලකුණ කියන්නේ මෙයාට. ඒතකොට මේ ලකුණට මොකක් කියලාද කිව්වේ? හොඳයි. මේකට මතකයි. වෙරි ගුඩ්. මොකක් කියලාද මේ ලකුණට කිව්වේ අපි? අසමානතා ලකුණ. හරි. දැන් ඔබ කියලා කාටවත් කියන්න එපා කාකගේ හොට කියලා මම කිව්වයි කියලා. හරිද? ඔකට කියන්නේ මොකක් කියලාද? අසමානතා ලකුණ. මේකට අපි කියනවා අසමානතා ලකුණ කියලා. ඒක ඔළුවේ තියෙන්න ඕනේ ඉතින්. හොඳේ. අපේ භාෂාවට අපි ඒක කාකගේ හොට කියලා කිව්වට ඔකට කියන ඇත්ත කතාව දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් එහෙමනම් කට ඇරිච්ච පැත්ත ලොකු පැත්ත, කට වැහිච්ච පැත්ත පොඩි පැත්ත. එහෙමනේ. එහෙමනම් 7යි මෙතන ඉන්නේ ඍණ 7යි. එතකොට කාක්කගේ අර හොට කට ඇරිච්ච පැත්ත දාන්න ඕනේ මොන පැත්තටද? 7 පැත්තටද? එහෙම නැත්නම් ඍණ 7 පැත්තටද? මං කිව්වා සංඛ්‍යා රේඛාව දිගේ දකුණු පසට යන්න 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 තමන්ගේ දකුණු අත පැත්තට යන්න 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 සංඛ්‍යාවේ වටිනාකම එන්න එන්න වැඩි වෙනවා. වම් පසට යන්න යන්න වටිනාකම එන්න එන්න අඩු වෙනවා කියල. එහෙනම් කොයි පැත්තටද කට ඇරෙන්න ඕනේ? හත පැත්තට. ඒ කිව්වේ ඍණ හත නෙවෙයි ධන හත. ලකුණක් නැතුව දාන්නේ ධන. එහෙනම් කාක්කගේ හොට ඇරෙන්න ඕනේ කාගේ පැත්තටද? ධන හත පැත්තට. එහෙනම් කට ඇරෙන්න ඕනේ එහෙමනම් ධන හත පැත්තට. කට වැහෙන්න ඕනේ, ඒ කියන්නේ හොට වැහිච්ච පැත්ත කියන්නේ ඍණ හත පැත්ත වෙන්න ඕනේ. මෙන්න මේ විදියට. ඊළඟට ඍණ 10යි 0යි ගත්තොත් කොයි පැත්තටද කට ඇරෙන්නේ? දැන් ඉතින් කට හිතාවේ අතන 10ක් තියෙනවනේ. එහෙනම් එයා ලොකු ඇති කියලා. එතන 10ක් නෙවෙයි ඉන්නේ. එතන කවුද ඉන්නේ? එතන ඉන්නේ ඍණ 10ක්. එතකොට එයා ඉන්නේ සංඛ්‍යා රේඛාවේ තමන්ගේ වම් අත පැත්තේ. බිඳුවේ ඉන්නේ තමන්ගේ දකුණු අත පැත්තේ. එහෙනම් කට ඇරෙන්න ඕනේ කාගේ පැත්තටද? කට ඇරෙන්න ඕනේ කාගේ පැත්තටද? බිඳුව පැත්තට කට ඇරෙන්න ඕනේ. මොකද එයානේ ලොකු, එයානේ දකුණේ ඉන්නේ. එහෙනම් කට ඇරෙන්න ඕනේ බිඳුව පැත්ත. ඊළඟ කතාව රෝම අංක 3. මෙතන ධන ලකුණත් එක්ක පහ, මෙතන ලකුණක් නැතුව පහ. එතකොට දැන් ඉතින් අපේ කට්ටිය රැවටෙනවා. ආ එහෙනම් මේ මෙතන තියෙන මොකක් හරි වෙනත් සංඛ්‍යාවක් වෙන්නේ නැති කියලා. ලකුණක් දැම්මේ නැතත් අනේ ඒක මොකක්ද? ධනමනේ. ලකුණ දැම්මත් නොදැම්මත් හරි. ධන ලකුණ දැම්මත් ධන පහ, ලකුණ නැතුව නිකන් පහ තිබ්බත් ඒත් ධන පහ. එහෙනම් මොකද්ද උතන්ට ගැලපෙන්නේ? ඔව් චනාය කියනවා හරි. එතනට ගැලපෙන්නේ අනේ සමාන ලකුණ. හොඳයි. එතනට ගැලපෙන්නේ මේ දෙකම එක වගේ කියන එක. ඒ කියන්නේ සමාන ලකුණ. හොඳයි. ඊළඟ කාරණේ 70යි 23යි ගත්තොත් කාගේ පැත්තටද කට ඇරෙන්න ඕනේ? 70 පැත්තටද 23 පැත්තටද? ඔව් 70 පැත්තට කට ඇරෙන්න ඕනේ. ඔව් චනාය කියනවා හරි. 70 පැත්තට කට ඇරෙන්න ඕනේ. මොකද යා 70 ධන 70 අනිත් පැත්තේ තියෙන්නේ ධන 23. එක හරියකට ඔයාලට ලැබෙවි ලකුණු 3 බැගි. එක හරියකට ලකුණු 3 බැගින් හම්බ වෙවි. එකක් හරිනම් ලකුණු 3 බැගින් ඔයාලට ලැබෙයි. එහෙමද බලන්නකො. ඔක්කොම හරිනම් ලකුණු 12ම තියෙනවා. හරි කියලා හොඳයි නේදකි. විනායි හරියට කියලා මම හිතනවා. ආපහු සැරයක් කාලේ වාඩම වෙලා බලන්න යන්න හදන්න. හොඳයි දෙවියනි. හරි සිතාර වැඩේ කරනවා කියලා මම හිතන්නේ. හොඳයි. කොමෙන්ට් වැඩි හරියට කියලා මම හිතනවා.
अंक नवे सह अंक दहाय अवसान प्रश्न देख පහත වේලාවන් ඔන්න පැය 24 ක්‍රමයට ලියන්නයි හදන්නේ. ඒ කියුවේ සම්මත ක්‍රමයට. එහෙම නැත්නම් අර දෙතිත දාලා පිළිගුවේ. අන්න ඒ ක්‍රමයට ලියන්නයි ඕන. එහෙනම් ඔන්න දැන් අපේ කට්ටියට වරදින තැන. පෙරවරු 12යි 30. ඕක කොච්චර කිව්වත් අපේ කට්ටියට ඉතින් වරදීවි. පෙරවරු 12යි 30. ඒ කියන්නේ අනේ දවසේ තාම පළවෙනි කොටසේ ඉන්නේ. පෙරවරු 12 කියන්නේ අපි කියන්නේ අර පාන්දර 12 ඉගෙනේ දවස ආරම්භ වෙච්ච තැන. ඒ කියන්නේ දවසේ පැය කීයක්වත් ගත වෙලාද? නැහැනේ. තාම පෙරවරුනේ. පෙරවරු 12නේ. එහෙනම් මොකක්ද එන්න ඕනේ? බිඳුවයි බිඳුවයි දෙතිතයි තිර. ඔන්න උත්තරේ. තිසරණි දාලාදී 12යි දෙතිතයි තිර කියලා. බලන්නකෝ ඒක නෙවෙයිද කියලා. මම පොත දැක්කේ නැතත් මම දන්න ඕක තමයි ලියලා ඇත්තේ කියලා. අපේ ඉන්න බහුතරයක් ඔන්න ඔය උත්තරේ තමයි දාලා ඇත්තේ. කොච්චර කිව්වත් පස්වරු 12යි 30යි පෙරවරු 12යි 30යි ඔහෙලා පටලව ගන්න. පස්වරු වුණොත් දවසේ පැය 12ක් ගත වෙලා ඉවරයි. එතකොට 12යි 30 හරි. ඒ කියන්නේ දවසේ පැය 12ක් ගත වෙලා. ඒකනේ පස්වරු වෙන්නේ. හැබැයි දැන් මේක පෙරවරුනේ. ඒ කිව්වේ තාම දවස ආරම්භ කරපු වෙලා අපි කියන්නේ අනේ පාන්දර කියලා. දේ පාන්දර කියලා කියන්නේ අර අපි කියන්නේ මධ්‍යම රාත්‍රී 12. ඒ කියන්නේ දවස ඊළඟ දවස ආරම්භ වෙන වෙලාවනේ. හරිද? ඒ නිසා නැවතත් ඔන්න ඔය 12යි 30 දී වර. ඒ කියන්නේ ඔය 12 දී වරද්ද ගන්න එපා. පෙරවරු නම් ඒ කියන්නේ පෙරවරු බින් ඒ කියන්නේ පෙරවරු 12යි 30 කියලා කිව්වොත් ඒ අදහස් කරන්නේ දවස ආරම්භ වෙච්ච වෙලාව. ඒ කියන්නේ බින්දු දෙක. හැබැයි පස්වරුණා ඉගෙනේ දවසේ පැය 12ක් ගත වෙලා ඉවරයි. ඕගොල්ලෝ ඔන්න එහෙමනම් පැය 12ක් ගත වෙලා ඉවරයි. එහෙමනම් අනිවාර්යෙන්ම ඒක 12යි 2යි 30 වෙන්න ඕන. නැවතත් කියනවා ඕක පටලව ගන්න එපා. කොච්චර කිව්වත් අර මම කිව්වේ වයසට යනකොට හරියනවා කියලා. ඔන්න ඕකත් වයසට යනකොට හරියන එක. ගණන් කරලා වරද්දගෙන අත්දැකීම් ගන්නකොට 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 වැඩිපුර ගණ ප්‍රමාණයක් හදනකොට හදනකොට අන්න එතකොට තේරෙම ගන්නේ. ජනාය අනේතකොට ඔබ තේරුම් ගන්න යා අයියගෙන් අහලා බලන්නකෝ තාමත් අයිය වරද්ද ගැනීම ජනාය ඔ ඒක අනිවාර්යෙන් වේ මම දන්නවා මිනිහාගේ හැටි ඒ නිසා මිනිහා තාම ඔබ වරද්ද ගැනීම හරි ඊළඟ කාරණේ පස්වරු 1:30 අපි යමු බලන්න පස්වරු 1:30 සිතොම්ලි අකගෙන් අහලා බලන්න අක තාම ඔබ වරද්ද ගැනීම ওই කාලයේ සම්බන්ධ කාරණේ හරි ඊළඟට පස්වරු 1:30 පස්වරු 1:30 ඔන්න දවසේ ඊළඟ භාගයට ගිහිල්ලා. ඇයි පස්වරුනේ අනේ දැන් ඉන්නේ පස්වරු කොටස. ඒ කියන්නේ ඊළඟ පැය 12. එහෙනම් අනිවාර්යෙන් මම ඔයාලට කිව්ව ටක් ගාලා මෙතන මේ පැය ප්‍රමාණයට 12ක් එකතු කරන්න කියලා. එතකොට 1ට 12ක් එකතු කරොත් කීයක් ඒවිද අපිට? 13ක් ඒවි. එහෙනම් 13යි 2:30යි 30. 13යි 2:30යි 30. හරිද බලන්නකෝ 13යි 2:30යි ඕගොල්ලෝ වෙන මොනාවක් දාන්න එපා 13යි 2:30යි 30 13යි 2:30යි 30 හරිනේ ඒක නම් හරි ඒක මම දන්නවා ඒක ගොඩක් හරියන අනිත් ගොඩක් පිට වරදින්නේ නැහැ ඒක මම දන්නවා ඕන දැන් අනිත් පැත්තට වෙලාව බලන්න හදන්න එකකට ලකුණු දෙක බැගින් ඔයාලට ලැබෙනවා ඉතින් හොඳේ එක හරියකට ලකුණු දෙක බැගින් ඔයගලන්ට හම්බ වෙනවා අවසාන කතාව හොඳයි ඒක නම් හරි ඊළඟට ඔන්න පැය 12 ක්‍රමයට හොඳින් අහගන්න පැය 12 කියන්නේ අපේ සාමාන්‍ය ක්‍රමය. අපි එදිනෙදා භාවිතා කරන ක්‍රමය තමයි පැය 12 ක්‍රමය කියන්නේ. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම වෙලාව කියනකොට ඒක පෙරවරුද ඒක පස්වරුද කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒක පෙරවරුද ඒක පස්වරුද කියන එක අනිවාර්යෙන් කියන්න ඕනේ. එහෙනම් 20යි 2:30යි 15. එහෙනම් පැය 20ක් ගත වෙලා. හිතන්න දවසට තියෙන්නේම පැය 24යි.
එතකොට පැය 20ක් ගත වෙලා කියන්නේ අපි ඉන්නේ දවසේ පළවෙනි කොටසේද දවසේ දෙවෙනි කොටසේද ඒක හිතන්න එපා අපි ඉන්නේ දවසේ පළවෙනි කොටසේද එහෙම නැත්නම් අපි ඉන්නේ දවසේ දෙවෙනි කොටසේද දෙවෙනි කොටස ඒක පැහැදිලිනේ පැය 12ක් පැනලානේ පැය 20ක් ගිහිල්ලානේ එහෙනම් පෙරවරුද පස්වරුද එහෙම හිතන්න පෙරවරුද පස්වරුද එහෙම හිතන්න මොකද ඔයගලගේ අදහස අපි දෙවෙනි කොටසේ ඉන්නේ අපි ඉන්නේ දවසේ දෙවෙනි කොටසේ ඒ කියන්නේ ඉතින් පෙරවරු නෙවෙයිනේ එහෙනම් අපි ඉන්නේ පස්වරු කොටසේ එහෙනම් වෙලාව ප්‍රකාශ කරද්දී මුලින්ම කියන්න ඕනේ පස්වරු එහෙනම් පස්වරු කීයද පැය 20ක්නේ පස්වරු කීයද එහෙම මම ඔයාලට කිව්වා ටග්ගාල පැය ගානේ 12ක් අඩු කරන්න එතකොට ටග්ගාල උත්තරේ එනවා එහෙනම් 20න් 12ක් කියොත් කීයද ඔව් අපි කට්ටිය කල්පනා කරනවා 20න් 12ක් කියොත් කීයද ඔන්න ඉතින් හරි අමාරු ප්‍රශ්නයක් ඉතින් අහලා තියෙනවා 20න් 12ක් අඩු කරොත් දෙයනේ කීයද හරි 8යි එහෙනම් පස්වරු 8යි මිනිත්තු ගාන වෙනස් වෙන්නේ නැහැනේ ඒක හිමම තමයි එහෙනම් පස්වරු 8යි කාලේ 8යි 15 දෙතිත දාන්න බෑ එහෙනම් වැරදි තිත දශම තිත විතර දෙතිත දාන්න එපා චනාය අඩුපාඩුව පැහැදිලි වෙන්නේ මොකක් හින්දාද වැරදුනේ කියන එක ඒකයි වෙන්න ඕනේ ඔන්න බලන්න රෝමාංක 2 තිසරණි ඔන්න ආපහු සැරයක් වරද්දගෙන එන්න බලමු හරියට කියන්න පැය 12යි මිනිත්තු 15 12යි මිනිත්තු 15 දැන් හිතන්න තර්ක කරන්න මේක කොහොමද වෙන්නේ ඒක හිතලම ගන්නට 12යි 2තයි 15 පැය 12යි 2තයි 15 එහෙනම් පැය 12ක් ගිහිල්ලා නෑනේ පැය 12ක් ගිහිල්ලා කියන්නේ අපි ඉන්නේ දවසේ පළවෙනි කොටසේද දෙවෙනි කොටසේද හිතන්න පැය 12යි මිනිත්තු 15ක් ගිහින් අපි ඉන්නේ අර දවසේ පළවෙනි කොටස තුලද දවසේ දෙවෙනි කොටස තුලද මොකද හිතන්න පැය 12යි මිනිත්තු 15ක් ගත වෙලා පැය 12යි මිනිත්තු 15ක් ගත වෙලා පළවෙනි භාගය තුලද ඉන්නේ අපි දෙවෙනි භාගය තුලද ඉන්නේ ඒ කියන්නේ පෙරවරු කොටසේද අපි ඉන්නේ පස්වරු කොටසේ අන්න දැන් තේරුණා අපි ඉන්නේ දවසේ දෙවෙනි කොටසේ ඒ කියන්නේ අපි ඉන්නේ පස්වරු කොටසේ එහෙමනේ ඇයි පැය 12කුත් මිනිත්තු 15කුත් ගත වෙලා එහෙනම් අපි ඉන්නේ දවසේ දෙවෙනි කොටසේ ඒ කියුවේ අපි ඉන්නේ පස්වරු කොටසේ එහෙනම් උත්තරේ පස්වරු වෙන්න ඕන පැය 12ක්නේ ඒ කියන්නේ අනේ දවසේ පැය 12ක් ගත වෙලා එහෙනම් වෙලාව 12යි කියන එක පස්වරු 12යි අපි කියන්නේ දවල් 12 කියලා පස්වරු 12යි තිතයි 15 පස්වරු 12යි 15 හරිද බලන්නකෝ ඒක අවුලක් වෙලා නැහැ වගේ මට තේරෙයි පස්වරු 12යි 15 හරිද ඔන්න කාරණේ එහෙමනම් අපේ ළමයි මම අමතර ප්‍රශ්නයක් මට හිතෙනවා මේක දුන්නොත් හොඳයි කියලා හරි කවුරු හරි කියන්නකෝ බලන්න මේකට උත්තරේ ආ මේකට අග්ගාලා හරවන්න බලන්න ඕකට උත්තරේ පැය 0.225 යුනාල් පැය 0.2 මිනිත්තු 25 ඕක හරි ගස්සන්න පැය 12 ක්‍රමයට අග්ගාලා අද දවසේ මේ කිව්ව පාඩම නැවත කරද්දි තේරුණා නම් ඔන දැන් ඔහෙලට උත්තරේ දෙන්න බලුවා හරියට තර්ක කරලා ගන්න හරියට තර්ක කරලා ගන්න දවසේ පැය 0.2 මිනිත්තු 25 කියලා තියෙනවා හරි ජනායට වැඩේ අල්ල ගන්න පුළුවන් වෙලා සතුටුදායකයි මට දෙවමි හොඳයි වෙරි ගුඩ් වැඩේ අල්ලගෙන තියෙනවා සතුටුදායකයි දිනිති වෙරි ගුඩ් වැඩේ අල්ලගෙන තියෙනවා ආ තිසරණි ඔන්න දැන් වැඩේ අල්ලගෙන තියෙනවා සතුටුදායකයි හරි සතුටුදායකයි කොහොම හරි වැඩේ අල්ලගත්තා එහෙනම් දවසේ පැය 0.2 කියන්නේ තාම ඉන්නේ මුල් භාගේ ඒ කියන්නේ තාම අපි ඉන්නේ උදේ ඒ කියන්නේ පෙරවරු කොටසේ එහෙනම් පෙරවරු අපි කියන්නේ පාන්දර කියන එක එහෙනම් 12යි 25 වෙරි ගුඩ් නේදසි හොඳයි එහෙනම් පෙරවරු 12යි 25 දැන් මම හිතනවා අර මුලින් තිබ්බට වඩා චූටි හරි ප්‍රමාණකින් ප්‍රගතියක් තියෙවි කියලා කාලේ මම ඒත් පිළිගන්නේ 100%ක් පුළුවන් නැහැ කියලා තව මහන්සි වෙමු තව ගණන් හදමු එතකොට කාලේ අල්ල ගන්න පුළුවන් වෙයි බය වෙන්න එපා ඒක කරන්න පුළුවන් අර ටිකක් වයසට යනකම් ඉවසීමෙන් ඉන්න ඕන අතරින් නැතුව හොඳයි ඔන්න එහෙමනම් මේකේ වැඩේ ඉවරයි දැන් ඔයාලට පුළුවන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය එකතු කරන්න 100න් කොච්චරද කියලා
ලකුණු ප්‍රමාණය 100ට වඩා වැඩි වෙන්න බෑ ඉතින් හොඳ උපරිමම 100යි යන්න පුළුවන් හරි සිතුම් දෙ හොඳයි මම හිතනවා බාහිර උදව්කාරයෝ නැතුව ඇති කියලා සිතුම් දෙට පළවෙනි ප්‍රශ්න දෙකට මම නැවත පිළිතුරු කිව්වොත් මුලින් හිටපු නැති අයට 2 5 ඍණ 3 සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න තිබ්බේ නමුත් සංඛ්‍යා රේඛා මත ලකුණු කරද්දී මෙන්න මෙතන පොඩි අඩුපාඩුවක් තිබ්බා මම ඒක හදාගන්න කියලා කිව්වා මොකද එතන 1 නැතුව තමයි දීලා තිබ්බේ ඒ අනුව 2 ලකුණු වෙලා තියෙන්න ඕනේ 5 ලකුණු වෙලා තියෙන්න ඕනේ ඒත් එකම ඍණ 3 ලකුණු වෙලා තියෙනවා ඒක තමයි මම පළවෙනි එකට කිව්වේ දෙවෙනි එක අකුරෙන් ලියන්න එහෙනම් මේක අකුරෙන් ලිව්වේ මම पन मिलियन देशीय पनास एक दहास देशीय तीस पहा पन मिलियन देशीय पनास एक दहास देशीय तीस पहा रोमांक देखर पहले तो रहूने 43 बिलियन है 43 किये न तैन दिए ने बिलियन कलाबे इन्हें 43 बिलियन है एकसीय विसिपान मिलियन है एकसीय विसिपान मिलियन है एकसीय विसिपान दहास दहातुन है 43 බිලියන 125000 sorry 125 මිලියන 125000 13 අන්නේ මේ විදියට හරි යුනාල් ඒ කියන්නේ මොකක් හරි අඩුපාඩු ගොඩක් වෙලා වගේ මට හිතෙන්නේ පොඩි පොඩි කාරණා ටිකක් වෙලා යුනාල්ට අඩුපාඩු ටික නැවත හරි ගස්සන්න ඕනේ ඊළඟ ඇගීම විතර වඩා හොඳ වෙන්න ඕනේ හරි සනදි ගොඩක් හොඳයි මෙතුකි ගොඩක් හොඳයි සතුටුදායකයි දෙනිති ගොඩක් හොඳයි හරි මොන වැඩේ තිබ්බත් අපි සිතුම්ලි අපේ වැඩේ අංක 1ට කරන්න ඕනේ ඊට පස්සේ තමයි අංක 2 3ට අනිත් බාහිර වැඩ ඔක්කොම කරන්න ඕනේ හරිද අංක 1 අපේ වැඩේ ඉගෙනීම අංක 1ට කරන්න ඕනේ තිසරණි හොඳයි මම හිතනවා තනිව කරන්නේ නැති කියලා බාහිර උදව් නැතුව नोट कर අංක 3 අංක 4 දෙකම කරන්න ඕන. ඇගේ අංක 3 සහ අංක 4 දෙකම කරන්න ඕන. ඇගේ අංක 3යි ඇගේ අංක 4යි දෙකම නෝට් කරගන්න. දෙකම මාක් කරගන්න. අංක 3 අංක 4 දෙකම කරන්න ඕන. ඇගේ අංක 3 ඇගේ අංක 4. මේ දෙකම ඉවර කරන්න. ඊළඟ සතිය දෙකම සාකච්ඡා කරන්න ඕන. නෙතුනි හරිද ඇහුණාද නෙතුනිට නෙතුනි නිඳ හිටලද දන්නේ නැහැ හරි දැන් ඊළඟ දවසේ පන්ති අමතක වෙලා හරි එහෙම දේවල් වෙන්න බෑ නෙතුනි අනිවාර්යෙන්ම අගහරු වාදා 7 වෙද්දි වැඩ ටික අවසන් කරලා තියෙන්න ඕනේ හරිද මට තාත්තගෙන් දැනගන්න තියෙන්න බෑ දුවට ක්ලාස් එක අමතක වුණා එහෙම ඒවා කියන්න බෑ මට අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ හරි ඊළඟට ඔන්න මම යනවා බලන්න ඇගේ අංක 3 සහ ඇගේ අංක 4 තමයි හෝම්වර්ක් එක මම කරන්න කිව්වේ හරි ඊළඟට මම යන්නම් ටක් ගාලා දිශා පාඩම යටතේ මණික වැඩක් දුන්නා කරන්න එක පිටුවා ඒ ටික බල විවර කරමු හරි දිශා කොටස යටතේ අපිට දීලා තියෙන සටහනක්
खबर दिशा ईशान दिशा नगन दिशा खबर दिशा जीत पीठ आई जी कवर दिशा औ ගිනිගොන දිශාවෙන් ඊ ඉන්නවලු එන කොතන ඉඳලද අන්න හරි ඒ සිට ගිනිගොන දිශාවෙන් ඊද නිරිත දිශාවෙන් ඊද පිහිටා ඇත එතකොට කොතන ඉඳලද අව සී සිට නේද ए पिहिटा एत्ते ईट खवर दिशा किंद मुगदी तान अबे लमाई गिनी कोण किला दें मत दान गिनी कोण दर ने वायब दिशा वे अन्हारे वायब दिशा वे हरि यथंट वेनकम तमाई मंगवाला
दिशा पाड़मे ट्यूट के वेडे दू हरिने मंगीतनो कोटास हातम संपूर्ण वेलायती अर्बुदयाक नेतुव किया दिशा टिक ओयालट होंदट पुलुवन एक गैन गैटलुवाक मट नै एक गोडाक हटिट पहेदिली करवन्न लेसि पाड़म ඔන්න මම එතනින් පස්සේ යන්න හදනවා ඊළඟ වැඩේ අච්චුපතේ තව ප්‍රශ්න දෙකක් දුන්නා දිශා පාඩම අච්චුපතේ කාරණේ බලන්න අපේ ළමයි දැන් ටියුට් එකේ වැඩ කරලා අච්චුපතේ වැඩේ කරගන්න බැරි වුණා එහෙම වෙච්ච කට්ටියත් ඇති මම දන්නවනේ අරකේ ඔක්කොම ටික කරා අච්චුපතේ වැඩේ කරගන්න බැරි වුණා එහෙම කියන කට්ටියත් සමහරක් ඉත ඇති හරි මම ඔයාලට කරන්න අපි එදා අයන්න කරානේ ඔව් අයන්නේ වගුව කෙරෙව්වා ඊට පස්සේ තියෙන්නේ වගන්තිලියා හිස්තැන් පුරවන්න ඒකනේ අපිට තිබ්බේ නේද ඒක තමා කරන්න කිව්ව එක වැඩක් ආයන්න කොටස ඒක එක වැඩක් අපිට කරන්න කිව්ව හරි මුලින්ම කියනවා අපිට නිවසේ සිට එක්තරා දිශාවකින් තැපැල් කාර්යාලය නිවසේ සිට තැපැල් කාර්යාලය එන මොකද්ද හිස්තැනට එන්න ඕන මොකක්ද අනේ හිස්තැනට එන්න ඕනේ හිම නිවසේ සිට මොන දිශාවෙද උතුරු දිශාවේ හරිද බලන්නකෝ ඔන්න එහෙමනම් ප්‍රශ්නෙට අදාළ උත්තර නිවසේ සිට උතුරු දිශාවෙන් තැපැල් කාර්යාලය පිහිටා ඇති අතර නිවස පිහිටා තිබෙන්නේ තැපැල් කාර්යාලයට මොකද අපේ ළමයි කියන්නේ ඔව් නිවසේ සිට උතුරු දිශාවෙන් තමයි තැපැල් කාර්යාලෙදී ඒක මනිත් පැත්තට කියන්නේ නිවස පිහිටා තිබෙන්නේ තැපැල් කාර්යාලයට ඒතුතුරින්ද ඒතුතුරින්ද නැහෙනි एक मुखर एक यानी पैद दक्षिणों दिशावे अन्नहारे एक भीड़ ने दक्षिणों दिशाव हरे के बालान में एवं ना होने पाले भी नहीं पा रहे ने सहेली मुगदात्ते हरे के बैठे हरे होंडा है चिनाया ये बतामाई नारक बैठे ओकोंडी के सांपुरनो नारा हरी बाटी नवाई थे නෙතුකි මොකද ඒක අමතක කරලා ඉන්සරේ හිටියද නෑ කළා දෙන්න හොඳයි එනම් අයියට වඩා හොඳයි හරි ඔන්න මම යන්න හදන්නේ රෝමක දෙක එහෙමනම් රෝමක දෙක බස් නැවතුම් කොළයේ සිට තැපැල් කාර්යාලයට යාමට බස් නැවතුම් කොළයේ ඉඳලා තැපැල් කාර්යාලයට යාමට අපි කොහෙටද යන්නේ යන්න ඕනේ එහෙමනම් කොයි දිශාවටද යන්න ඕනේ අපි යන්න ඕනේ ඊසාන දිශාවට එහෙම නේද බලන්නකෝ ईशान ईशान दिशावटे गमन कले युतु अतर तेपल कार्याले सिटे याली बस नेवतुम पलटे यान्ना नांग अपि यान्नो उने कोहुमदे इतो कड़ कोहुमदे यान एके मानी पैतर अपि नेवते यान्नो उने अपि कौन दिशावटे यान्नो उने निरित दिशावटे गमन कले युतु निरित दिशावटे गमन कले युतु සිතුම්ලි මොකද අපි අච්චුපතේ වැඩි කෙනෙක් වෙලා නැද්ද රෝමක තුන තැපැල් කාර්යාලයේ සිට එක්තරා දිශාවකින් රෝහල එන මොකක්ද ගිනි කොන දිශාවෙන් ගිනිකොන දිශාවෙන් රෝහල පිහිටන අතර රෝහලේ සිට නිරිත දිශාවෙන් පන්සල පිහිටයි පන්සල පිහිටයි එහෙමද බලන්නකෝ පන්සල පිහිටයි ඒ කියවුලක් නැත
පන්සලේ සිට ඊසාන දිශාවෙන් රෝහල පිහිටන අතර රෝහල පිහිටන අතර රෝහලේ සිට උතුරු දිශාවෙන් පාසල පිහිටයි පාසල පිහිටයි දිනිති මොකෝ තත්ත්වය හරි නේද පන්සලේ සිට ඊසාන දිශාවෙන් රෝහල පිහිටන අතර රෝහලේ සිට උතුරු දිශාවෙන් පාසල පිහිටයි එසරණේ ඒක අරුබුදයක් නැහැ නේ හරි හොඳයි පන්සලේ සිට පන්සලක පන්සලේ ඉඳලා ඉතරා දිශාවට ගිය විට නිවස හම්බ වෙනවලු එන කොහෙද යන්න ඕනේ අපි අනිවාර්යෙන් උතුරටනේ එහෙනම් පන්සලේ සිට උතුරු දිශාවට ගිය විට නිවස හමු වෙනවලු නිවසේ සිට බස්නාහිර එහෙම නැත්නම් බටහිර දිශාවට ගියාම බස් නැවතුම් පළ බස් නැවතුම් පළ හමු වෙනවලු බස් නැවතුම් පළ හමු වෙනවලු ඊළඟට ඔන්න කියනවා මොකක්ද බස් නැවතුමේ සිට යලි පන්සලට ඒමට අපි යන්න ඕනේ කොහෙටද ගිනිකොන ගිනිකොන දිශාව හරිද බලන්නකෝ ගිනිකොන දිශාවට ගමන් කළ යුතුයි සතුටු දායකද මෙතුනි හොඳයි very good සිදුවුලේ මොකද අපේ වැඩි භාගයට වෙලා වගේ මට දෙන්නේ තනුවර මොකද අපේ හරි එවෙනින් පස්සේ මම දෙවෙනි ප්‍රශ්නේ කරන්න කිව්වන්නේ ඔයාලට නේද ඔය හාවගේ කතාවත් හරි තනුවරේ හොඳයි හාවගේ කතාවත් කරන්න කිව්වනේ නේද ඒක විතරද කරන්න කිව්වේ නැහැ නේද දෙවෙනි කතාවත් කරන්න කිව්වා හරි එහෙනම් ප්‍රශ්නකට දෙක බලමු කක් ගාලා අඩුපාඩු තිබ්බනම් රිවර්ස් කරන්න කක් ගාලා හොඳයි යන හදන්නේ වරන් අංක 2 දෙවෙනි කොටසට හරි අපිට කියනවා මෙන්න මෙහෙම සමතල බිමක පිහිටි ස්ථාන කිහිපයක් ඔන්න කොටු ජාලකයේ දැක්වෙනවා එගෙන කොටු ජාලකයේ දැක්වෙනවා කියන්නේ කොටු සටහන තුළ ඔන්න මේ ලක්ෂ A B C D E F G ලක්ෂ ටිකක් තියෙනවා එනම් ස්ථානයේ ගමන් අරවන හාවේ ඊතල වලින් දක්වා ඇති මාර්ගයේ උඩු පියලිය කමින් ගොස් යලි ඒ ස්ථානයට ළඟා වේ. ඒ කියන්නේ ඒ වල ඉඳලා B වෙනකන් ගිහිල්ලා B වල ඉඳලා C වෙනකන් ගිහිල්ලා C වල ඉඳලා D වෙනකන් ගිහිල්ලා D වල ඉඳලා ආපහු E වලට ගිහිල්ලා F වලට ගිහිල්ලා G වලට ගිහිල්ලා නැවත එයා ආරම්භක තැන වෙච්ච A වලට එනවා. එහෙනම් අයන්න ප්‍රශ්නේ පළවෙනි කොටස හාව ගමන් කළ මග දිශා ඇසුරෙන් දක්වමින් වගුව සම්පූර්ණ කරන්න ඕනේ. එහෙනම් මුලින්ම ප්‍රශ්නේ හාව ගමන් කරපු මාර්ගයේ දීලා තියෙනවා. A වල ඉඳලා B වෙනකන් යනවා කියන්නේ එයා උතුරට ගිහිල්ලා තියෙනවා. ඒක පැහැදිලි. එයා මුලින්ම ගිහිල්ලා තියෙන්නේ උතුරට. එයා මුලින්ම ගිහිල්ලා තියෙන්නේ උතුරට. ඊට පස්සේ B වල ඉඳලා C වලට යනවා කියන්නේ එයා කොයි පැත්තටද ගිහිල්ලා තියෙන්නේ? එයා ගිහිල්ලා තියෙන්නේ නැගෙනහිර පැත්තට. එහෙම නේද බලන්න. එයා ගිහිල්ලා තියෙන්නේ කොයි පැත්තටද එහෙම? ඔව් B වල ඉඳලා C වලට යනවා කියන්නේ නැගෙනහිර පැත්ත නැගෙනහිර හරි නේද ආපහු C වල ඉඳලා D වලට යනවා කියන්නේ එයා පහළට එන්නේ එයා දකුණට එන්නේ ඒ කියන්නේ එයා නැවත දකුණු දිශාවට එනවා
ඊට පස්සේ ආපහු දකුණේට ඩී වලට ඇවිල්ලා ඩී වල ඉඳලා ඊ වලට යනවා කියන්නේ නැවත යා යන්නේ කොයි දිශාවටද ඊසාන දිශාවට ඊසාන දිශාවට ඊට පස්සේ ආපහු ඊ වල ඉඳලා එෆ් වලට යනවා කියන්නේ යා යන්න ඕනේ ආපහු ගිනි කොන දිශාවට යා ගිනි කොන දිශාවට එෆ් වල ඉඳලා ජී වලට යනවා කියන්නේ යා නැවත යන්නේ කොයි දිශාවටද निरित दिशाव आप और जीव लेंदला ए में न कांगे न वां किया नया बाटे हीरा दिशाव वागु उपको मटी का हरी गिये पुकाऊ हरी इन्नवा होता है ये वैटे कल्ला थी ना बाटे हीरा दिशाव होता है योमित सतुरुदाय काई तीसरणी दिशाव वाले गैटलो अपने एडी हारी है तो मांगे करो। ओ ईलंग कारणी उब एस्ताने सिटा हावा देसे बाला सिटी ये नम इजाने अभी अनुमा ए नम स्थाने इतने इंदला अभी हावा दिहा बाला आगे नहीं इन्नो पहाड़ एक एक स्थाने पशुकरण विटे हावा उबटे हावा पेरने दिशाव उबटे हावा पेरने दिशाव संधान करने ही ना अभी इन्ने एक ये न तैन ईशान दिशा ईशान दिशा एक अनंती नगेन हिट हरदल मुखोदात्ते अशेन्द्री कौद से मुखोदात्ते सारथिक नेतुनी मनुष्य मुखोदात्ते हरिद හරි අචපතේ වුණ දේශා සම්බන්ධයෙන් තිබ කාරණා ටික අවසන් අපි අවසාන කොටසට ගාල කරමු අවසාන කොටසේදී අපිට තිරස් සහ සිරස් බව දක්වන්න ඕනේ හරි අපේ කට්ටිය මාතකාවලිය යන්න දින දාල වැඩ පටන් ගන්න मुखद
ඔළුවට කියන තවදමන් තමයි සිරස කියන්නේ. එතකොට අපේ සිරස කොහොමද තියෙන්නේ? කිව්වෙ අපේ ඔළුව කොහොමද තියෙන්නේ? මේව ඇල වෙලාද එහෙම නැත්නම් කෙලින්ද? ඔළුව තියෙන්නේ කෙලින්ද? එහෙම ඇල වෙලාද තියෙන්නේ? පැත්තකට මේව ඇල වෙලාද? ඔව්. හරි කෙලින් තියෙන. සිරස කියන්නේ හරි කෙලින් කියන්නේ. කෙලින් තියෙන ඔළුව ඇවිල්ලා කෙලින් තියෙන. පැහැදිලිද? එහෙනම් සිරස් බව කියන්නේ හරි කෙලින් තියෙන. හරි සිරස කියන්නේ හරි කෙලින් අතර දික් අතර තියෙන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ අපිට තිබ්බයි කියලා ඝන කාබයක් බිස්කට් පෙට්ටියක් හිතන්නකෝ. ඔය බිස්කට් පෙට්ටියේ දාර තියෙනවනේ. ඔයාලා පොඩි කාලේ ඉගෙන ගන්නවා දාර කියන්නේ ශීර්ෂ කියන්නේ මුහුණක් කියන්නේ මොනවාද කියලා. එහෙම නේද? මුළු වලට අපි කියන්නේ ශීර්ෂ කියලා. මේ මුළු වල. එතකොට දාර කියන්නේ මෙන්න මේවනේ. මේව තමයි දාර. එහෙම නේද? එතකොට සිරස් කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙලින් අතර තියෙන. සිරස් දාර එහෙම නැත්නම් මේවට අපි කියනවා කෙලින් අතර තියෙන. ඒවයිද සිරස්. ඒ සිරස් දාර. මේවල සිරස් දාර. එතකොට මේ හරස් අතර තියෙන ඒවා. දැන් හිතන්නකෝ සමතලා තියෙන පොළවක් තියෙනවා. හරි gedara polowa හිතන්නකෝ. gedara polowa හිතන්න ඔබලෝ ඉන්න පොළව හිතන්නකෝ. දිව. හරි. ඒක ඇවිල්ලා තිරස් අතර තියෙන. මෙන්න මෙහෙම හරස් අතර. ඒවට අපි කියනවා තිරස් දාර. දැන් මේ කියන හිතන්නකෝ ඝනකාබේ මේ කියන මුහුණත මම මේ අඳුරු කරන මුහුණත මේ ඉස්සරහින් පේන මුහුණත ගත්තෝ මේ ඉස්සරහින් පේන මුහුණත ගත්තෝ මේ ගැවිල හරි කෙලින් අතර තියෙන. ඒ නිසා මේකට අපි කියනවා සිරස් තලයක් කියලා. සිරස් අතර තියෙන තලයක් මුහුණත. සිරස් මුහුණත කියම නැත්නම් සිරස් තලයක් කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මේ කියන පෙටි යට අඩිය හිතන්න යට අඩි බිස්කට් තියෙන මේ පෙට්ටිය ඒකේ අඩිය හිතන්නකෝ. ඒ අඩිය තියෙන්නේ මෙහෙම කෙලින් අතර නෙවෙයි. ඒකේ තියෙන්නේ මෙහෙම හරස් අතර. දැන් ඕගොල්ලෝ ලියනවා නම් ඕගොල්ලෝ පොත් මේසය මේසෙ ලියනවා නම් ඒ මේසෙත් ඕගොල්ලෝ ලියන මුහුණත තියෙනවනේ. පොත් ටික තියාගෙන ලියන මුහුණත තියෙනවනේ. ඒ මුහුණත ඇවිල්ලා තලයක්. ඒක තියෙන්නේ තිරස් අතර. ඒක තියෙන්නේ තිරස් අතර. එහෙම නේද? ඕගොල්ලෝ ඉන්න කාමරේ හිතන දොරක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ගෙදර ඉස්සරහා දොර හිතන්නකෝ. ඒ දොර තියෙන්නේ කොයි අතරද? දොර තියෙන්නේ කොයි අතරද? ඒ දොර තියෙන්නේ මෙහෙමද? ඒ කියන්නේ තිරස් අතරද? සිරස් අතරද? දැන් කල්පනා කරනවා දොර කියන්නේ මොකක්ද කියලා. දොර ඔක්කොමල දොරක් දන්නවනේ. ඔගේ ඉස්සරහා තියෙන දොරක්. දොර ඇතුළේ ඉන්නේ අනේ දොර අරගෙන. ඒක තියෙන්නේ කොයි අතරද? සිරස් අතරද? තිරස් අතරද? ඔව්. ඒ කියන්නේ කෙලින් අතර දානේ මෙහෙම නැත්තම් ඇලවිලාද තියෙන්නේ. ඔව් කෙලින් අතරනේ තියෙන්නේ. ඒ කියන්නේ සිරස්. ඒව ඇවිල්ලා එතකොට සිරස් අතර තියෙන තල. සිරස් අතර තියෙන තල. දැන් හිතන්නකෝ මේ වයිට් බෝඩ් එක හිතන්න. මල්ලින වයිට් බෝඩ් එක හිතන්න. ඒක කොහොමද තියෙන්නේ? ඒකත් තලයක්. ඒකත් මුහුණතක්. ඒකත් මුහුණතක්. ඒක කොයි විදිහට තියෙන්නේ? සිරස් අතරද නැත්නම් තිරස් අතරද? මොකද හිතන්නේ? ඒකත් කෙලින්න යන එකනේ ඔයගලන්ට පේන්නේ. මම මේ බෝඩ් එක මෙහෙම තිබ්බනම් එහෙම පේනවද ලියන ඒවා? නෑ. එහෙනම් ඒක තියෙන්නේ කොහොමද? සිරස් අතර. එහෙනම් සිරස් අතර තියෙන තල තියෙනවා. තිරස් අතර තියෙන තල තියෙනවා. එතකොට සිරස් අතර තියෙන රේඛා අපි කියනවා සිරස් රේඛා. තිරස් අතර තියෙන ඒවා අපි කියනවා තිරස්. උච්චරයිද මහ ලොකු දෙයක් නෑ. ඒකම අපි දැනගන්න ඕනේ. අපි කොහොමද යම් කිසි තලයක සිරස් බව හරි කෙලින් තියනවද? එහෙම නැත්නම් හරි පැතලිව එහෙම නැත්නම් තිරස් අතර තියනවද? හරි තිරස් අතර තියනවද කියලා හොයාගන්න කියලා. සිරස් බව යම් රේඛාවක් හරියටම හරි කෙලින්ද තියෙන්නේ කියලා සිරස් බව හොයාගන්න තියෙන උපකරණයට අපි කියන්නේ මොකද්ද? කවුරු හරි දන්නවද? මට හිතෙන්නේ ශිෂ්‍යත්වරයන්දී ඔබ දැනගෙන යන්න. තිරස් බව හොයාගන්නයි සිරස් බව හොයාගන්නයි අපිට උපකරණ දෙකක් තියෙනවා.
දැන් බිත්තියක් ගත්තොත් බිත්තිය හරි කෙලින්ද තියෙන්නේ කියලා බලන්න අර බාසුන් නැහැල ගාව තියෙනවා පොඩි උපකරණයක්. දැකලා තියෙනවද කවුරු හරි මෙහෙම නිකන් අර නූල කෙල්ලිලා මෙහෙම නිකන් කැටයක් වගේ පල්ලයට එන්නේ? දැකලා නැද්ද කවුරු? නැහැ. ලෙවලේ නෙවෙයි. අර කෙලින්ද තියෙන්නේ කියලා බලන්න. පොඩි කැටයක් වගේ එකක් මෙහෙම නූලකින් මෙහෙම පල්ලයට දානවා නේද? අන්න හරියි. ඒකට අපි කියනවා ලඹය කියලා. ඒකට අපි කියන්නේ ලඹ කැටය. එහෙම නැත්නම් ලඹය. එතකොට අර හරියටම තිරස්ද කියලා බලන්න. දැන් පොළව ඕගොල්ලෝ දන්නවා ටයිල් කරලා හරි කො සිමෙන්ති දාලා හරි තියෙනවනම් ඒ වාසන නැහැල ගාව තියෙන පොඩි පොඩි මෙහෙම නිකන් පෙට්ටියක් වගේ මේකක් තියෙනවා. ඒක ගිහලා තියෙන උඩි. තියලා බලන එක තියෙන චූටි වතුරු බින්දුවක් වගේ එකක් තියෙනවා. ඒක හෙඩ මෙහෙට යනවාද කියලා. ඒක මොකද්ද? අන්න හරි. ඒකට අපි කියනවා ස්ට්‍රීට් ටු ලෙවල් එක. ලෙවල් එක කියලා කියනවා. ඒකේ තමයි ලෙවල්ද කියලා බලන්නේ. ඒ කියන්නේ තිරස්ද කියලා බලන්න. සිරස් බව බලන්න තමයි දෙන්නේ මොකක්ද අර නිකන් නූල කෙල්ලල වෙන ඒකට කිව්වේ ළඹය. ඊ දෙක මතක තියාගන්න ඕන. තිරස් සහ සිරස් බව. තිරස් ඒ දෙකම සිරස් බව. ඔය කරුණු දෙක ඔළුවේ තියෙනවා නම් අර දිශා තමයි ප්‍රධාන පාඩම. ඊට අමතරව තිරස් අතර තියෙන ඒවා මොනවාද? සිරස් අතර තියෙන්නේ මොනවාද? අන්න ඒක චුට්ටක් ඔළුවේ තිබ්බනම් හරි. එහි හිතන්නකෝ ඔයා යන මුහුද. හරි. බීච් එකට යනවා. එතකොට මුහුද ඇවිල්ලා කොයි විදියටද තියෙන්නේ? සිරස්වද තිරස්වද? මුහුද ගත්තොත් කොහොමද තියෙන්නේ? සිරස් අතර පිහිටනවද? එහෙම නැත්නම් තිරස් අතර පිහිටනවද? කොයි ආකාරයෙන්ද ඒක තියෙන්නේ? සිරස් අතරද තියෙන්නේ? ඔව් කොහොමද ඒක තියෙනවද? ඒක තියෙන්න ඕනේ අනේ තිරස් අතර. ඒක ෂුවර් නේ ඔයගලන්ට? නේද? සිරස් අතර නෙවෙයි තිරස් අතර තියෙන්නේ. ඔන්න මූලිකව තිරසයි සිරසයි කියන්නේ යම් කෙනෙක්ගේ පිහිටීම පෙන්වන්න පුළුවන් එක විදියක් තිරස් සහ සිරස් බව අනුව. දැන් එතකොට ඔළුව කියන්නේ සිරස. ඔළුව තියෙන්න ඕනේ කොහොමද? හරි කෙලින්. එහෙනම් කෙලින් තියෙන ඒවා තමයි සිරස්. හරස් අතර තියෙන ඒවා එතකොට තිරස්. ඔය දෙක පටලව ගන්න නැතුව හරියට දැන් ඔළුව ඇති කියලා මං හිතනවා. හරිද? චුටි නෝට් එකක් සටහනක් පොඩ්ඩක් දාමු වැදගත් කරුණු ටිකක්. එතනින් වැඩේ සම්පූර්ණ කරමු. තිරස් බව සහ සිරස් බව. හරිද? චුට්ටක් මෙන්න මේ සටහන දාගන්න පාවිච්චි කරේ මම මේ කියන කරුණු ටික. හරි. මෙන්න මේ කරුණ දාගන්න පළවෙනි තරුව විදියට මම අන්ඩර්ලයින් කරන ටික දාගන්න. හරි. පළවෙනි තරුව දාන්න මෙන්න මෙතන ඉඳලා. ජලය නිශ්චලව මෙන්න මෙතන ඉඳලා. ජලය පෙර වූ බේ විශාල බේසමක ජලය නිශ්චලව ඒ කියන්නේ සෙලවෙන්නේ නැතුව ඇති විට ජලයේ මතු පිට තිරස් තලයක් ලෙස සලකනු ලැබේ. තිරස් බව ඔළුවට යන්නයි ඒගොල්ලෝ ඒ උදාහරණේ ඔයගලන්ට දීලා තියෙන්නේ. තිරස් කියන්නේ කොයි විදියටද කියන්නේ. හරි. ප්‍රධාන මාතෘකාව තිරස හා සිරස කියන එක. ඒ යටතේ තරුවක් දාලයි මේ මම අන්ඩර්ලයින් කරන කාරණේ ලියාගන්න ඕනේ. ඔව් නිතුෂි අනිවාර්යයෙන්ම තියෙනවා. අන්න ඒක පළවෙනි තරුව විදිහට දාන්නකෝ. ඔව් රතු පෑනෙන් හෝ පාට පෑනෙන් දාගත්තත් කමක් නැහැ. එහෙම කරනවා නම් හොඳයි. සමහරක් වෙලාවට
ඔයා කියන කාරණේ ඇත්ත සමහරක් වෙලාවට හැබැයි වැස්ස හැබැයි සිරස්ව නැතුව පොඩ්ඩක් ඇලේකින් හිතුවත් වහිනවා ඇල වෙන්න බෑ හරි කෙලින් වෙන්න ඕනේ සිරස් මේ සිරස් කියන්නේ आधार देवनी
නැහැ නැතුනේ ඒක අවශ්‍ය නැහැ අන්න එක මේක කරේ හරි ඊළඟ තරුව අපි පොඩ්ඩක් ලියාගමු කොහොමද සිරස් බව හොයාගන්නේ කොහොමද අපි තිරස් බව හොයාගන්නේ කියලා එතනින් අපි ඒ සටහන අවසන් කරමු හරි නේද දැන් මේ විදිය කොහොමද මේ දින්නේ බලන්න මේ රූපය දිහා හොඳට बड़ा पहली वही वाला के मंगा रिसल की हुआ था मैं बताने को मैं अभी ला अभी तो दीला थी ने ही तक आन दीला थी ना मैं से अकेले ही था ना को मैं मैं से मैं थी ने अभी ला अरे मैं थी ने दार तो मैं का थी ने तीरा साबे हरा साबे मैं केलिंग ना तेरा थी ने मैं काफ़ूले बारा नहीं का थी ने केलिंग ना तेरा मैं अभी ला सीरस මේක සිරස් මේක තිරස් මේ උඩ තියෙන මේ තලේ ගත්තොත් මේ අපි වාඩි වෙන හැරි පොත් මේ ලියන හැරි මේක තියෙන්නේ හරස් අතර ඒ කියන්නේ තිරස් මේ තියෙන්නේ තිරස් තලේ මේ ඔක්කොම තිරස් මේ අල්මාරිය මේ තිරස් අතර තියෙනවා හැබැයි දැන් මේ අල්මාරිය මේ ඉදිරියෙන් පේන මේ දොර එහෙම නැත්නම් මේ මුහුණ මේවා ඇවිල තියෙන්නේ සිරස් අතර මේක තියෙන්නේ සිරස් අතර මේ සිරස් කෙලින් අතරනේ තියෙන්නේ හරස් අතර තියෙනවා නම් තිරස් කෙලින් අතර තියෙනවා නම් සිරස් एक और ब्रांड डेंग पहेदली देने ओन ओन हमने रुपया दिया बाले ला वस्तु दिया बाले ला एक सिरास सदर जैसे सीवी में गातो तिरास सदर की दोरा गातो सिरास सदर की देवी में गातो मैं किधर पोलो गातो एक तिरास सदर है भाई बीत्तिया गातो एक हमारी केलिंग भी एक दिने सिरास सदर दोरे ही मुहूर्त तत्त्व भी මේ ගෙඹීම ගත්තොත් මේ කියන්නේ අපි පොළව කියන්නේ ඒක ගත්තොත් ඒක තියෙන්නේ තිරස් අතර හරි ඊළඟට එහෙමනම් මුක තදින්න අපා මෙන්න මේක දාගන්න තුන්වෙනි තරුව විදියට තලයක තිරස් බව දැන ගැනීමට ස්පීතු ලෙවලේ භාවිත කරයි කියන්නේ ඊළඟ කාරණේ ඊළඟ තරුව දාගන්න ඒකට මෙන්න මෙතන ඉඳලා මෙතන තලයක තිරස් බව දැන ගැනීමට ස්ත්‍රීතු ලෙවලේ හරි තරුවක් දාලා එකක් ලියාගන්න ඒක මතක තියාගන්න තිරස් බව මයින්න තියෙන උපකරණ एक ना किया ने स्पीड तो लेकर देखे थोड़ा खटिये आहालत ही बाई का होता ही एक ऐतुले पुरवला तीन स्प्रीत तो किया ना द्रव्य स्प्रीत तो तमाई दाल तीन एक निसार तमाई आप ये कहीं ना किया ना हरी तो काउंट आप ये चलाए
ඊළඟට ඒවිල තිරස් බවනේ ඒ වගේම අපි බලමු සිරස් බව සිරස් බවට මොනවාද අපිට තියෙන ඊළඟ කාරණය දාගන්න මේ දෙන්නේ ළඹය සිරස් පීඩේ හඳුනා ගැනීමට ළඹය භාවිතා කරයි කියන සිරස් පීඩේ හඳුනා ගැනීමට ළඹය භාවිතා කරයි एक दागन में तरी गला एंड में तरी හරි මම ඉතින් අප මල වගේ දැන් ඉවරයි මොකද ඔව් හරි හොඳයි හරි එහෙමනම් දැන් අද අපි අවසන් කරා දිශා පාඩම යටතේ තිබ්බ කාරණා ටික හරි එතකොට දැන් අපි පොදු එකත් පළවෙනි වාරයට අදාළව මතක් කරොත් අපි දෙසැම්බර් වැඩ ආරම්භ කරාට පස්සේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මාර්තු මාසේ ඒ කියුවේ මාස 4 තුල අපි කතා කරේ පාඩම් 8යි අපි මුලින්ම පටන් ගත්තේ ගණිත කර්ම පාඩම දෙසැම්බර් මාසේ පුරාවටම මාංශුනේ ගණිත කර්ම ටික කරන්න ඒ යටතේ එකතු කිරීම අඩු කිරීම බෙදීම් ගුණ කිරීම ওই ටික ගැන කතා කරා එතනින් පස්සේ අපි වෘත්තය संख्या පෙරවරු පස්වරු ක්‍රමයට හරවන්නේ පැය 24 ක්‍රමයට හරවන්නේ අද දවසේ චුට්ටක් සමහර කට්ටිය නැවත වතාවක් ඒක ප්‍රැක්ටිස් කරගත්තා කාලේ පාඩම. එදිනෙන් පස්සේ පස්වෙනි පාඩම විදිහට අපි සංඛ්‍යා රේඛාව ගැන ඉගෙන ගත්තා. ඒ පාඩමේදී සංඛ්‍යා රේඛාවක් හරියට අඳගන්නේ කොහොමද? සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කරන්නේ කොහොමද? ඒත් එක්කම ඒ කියන පාඩමේදී ඉගෙන ගත්තා සංඛ්‍යා ධනනි කියලා කොටසක් සංඛ්‍යාවල තියෙනවා. ඍණනි කියලා කොටසක් තියෙනවා. ඒත් එක්කම සංඛ්‍යා රේඛාවේ දකුණු පසට යන්න යන්න සංඛ්‍යාවල වටිනාකම වැඩි වෙනවා නේද කියන එක ඒක ගැන ඉගෙන ගත්තා ඊට පස්සේ වඩා වැදගත්ම කාරණේ අසමානතා ලකුණ අද දවසේත් අපි ඒක සාකච්ඡා කරා අර කාක්කගේ හොට අසමානතා ලකුණ ඒක අරගෙන කොහොමද සංඛ්‍යා දෙකක් සංසන්දනය කරන්නේ ඒ කියන්නේ සැසඳීමක් කරන්නේ කවුද ලොකු කවුද පොඩි කියන එක සසඳන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා ඒ ටික තමයි පස්වෙනි පාඩම ඊළඟට හයවෙනි පාඩමේදී අපි කතා කරා
නිමානය කිරීමක් කියන්නේ මොකක්ද? වැටීමක් කියන්නේ එහෙම නැත්නම් ආසන්න සංඛ්‍යාවට ප්‍රකාශ කරන්නේ ආසන්න ගුණාකාරයකට ප්‍රකාශ කරන්නේ කොහොමද? නිමානය කිරීමක් කරන්නේ ආසන්න අගයකට කොහොමද ප්‍රකාශ කරන්නේ? නිමානය සහ වැටීම. ඒකත් ඉවර කරලා ඉන් පස්සේ අපි කෝණ ගැන කතා කරා. කෝණ පාඩමේ යටතේ කෝණ වර්ග පහක් තියෙනවායි කියලා කිව්වා. කොහොමද කෝණයක් හැදෙන්නේ කියලා කිව්වා. කෝණාකාර පහ හඳුනා ගන්න අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔන්න ගිය සතියේත් අද දවසේ තුල අපි අවසාන වශයෙන් කතා කරා දිශා සම්බන්ධ කාරණේ ප්‍රධාන දිශා හතරක් අනු දිශා හතරක් එක්ක ඔක්කොම දිශා අටක් සම්බන්ධ කරගෙන ස්ථානයක පිහිටීම ප්‍රකාශ කරන විදිය. ඊට අමතරව අද දවසේ තුල තවත් කාරණා දෙකක් ඉගෙන ගත්තා. මොකක්ද තිරස් බව මොකක්ද සිරස් බව කියන්නේ කියලා. ඔතනට වෙනකන් විතරයි ඔන්න පළමු වාරයේ ඔසේ වැඩිදිකදී. දැන් බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ පෙළිය ගේම් ටික ඔයාලගේ පළවෙනි වාරේ භාගයක් තියන. ඒක මම දැනුවත් කරන්න කොහොමද වෙන්නේ කියලා. ලබන සතියේ වෙනකොට ඔයාලා සම්පූර්ණ කරලා තියන්න මෙන්න මේ වැඩ ටික එකක් මම දැනට මන් දුන්නා. ඇගීම අංක 3 සහ ඇගීම අංක 4 කරන්න. ඒත් එකම ටියුට් එකේ අපි දැන් අතර කරේ පිටු අංක මම හිතන්නේ 14 පිටු අංක 15 සහ පිටු අංක 16 කරන්න. අලුත් ටියුට් එකේ තමයි ඔයගලන්ට ඇගීම අංක नोट कर හරිද මම හිතනවා අද දවසේ තුල සමහර පරණ ප්‍රශ්න निराකරණය කරගන්න නැති කියලා විශේෂයෙන් කාලයේ සම්බන්ධයෙන් තිබ්බ. තිසරණි මම හිතනවා අද දවසේ තුල කාලයේ සම්බන්ධයෙන් තිබ්බ කාරණේ निराකරණය කරගන්න නැති කියලා. හරි අපි බලමු ඊළඟ සතියේ තැගීම අංක 3 සහ 4 සාකච්ඡා කළ අවසන් වුණාට පස්සේ අර අර පොඩි 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 ප්‍රශ්න ඔලේ තියෙන ඒවා ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. හරි අදට එහෙමනම් නැහැ. මන් විභාගයේ පවත්වන විදිය ඔයගලන්ට පැහැදිලි කරන්න ඉස්සරහට. ඒක අපි කරන විදිය කතා කරමු. ඒක අවුලක් කරගන්න එපා. දැනට මේ සති දෙකේ අපි ඇගේම් ටික අවසන් කරලා පළවෙනි වැඩ පළවෙනි වාරයේ වැඩ ටික ඔක්කොම සම්පූර්ණ කරමු. ප්‍රශ්න ඔක්කොම තියෙනවා නම් ඒ ඔක්කොම ටික විසඳගෙන ඉමු ඉස්සරහ. හරි එහෙනම් අදට වැඩේ මෙතනින් අතර කරන්න. ආයිබෝවන් ඔක්කොමලට සුබ රාත්‍රියක් එහෙමනම් පරිස්සමෙන් ඉන්න අපේ කට්ටිය උත්සන්නයි ඔක්කොමලට.